ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ට්‍රැවල් ලයිෆ් සංචාරක ජීවිතයේ සමග එකතු වෙලා ඉන්න හැම දෙනාටම අපි අද දවසෙත් බලාපොරොත්තු වෙන්නේ තවත් වටිනා කියන පූජන ස්ථානයක් ඔබට පෙන්වන්න. ඔයගොල්ලෝ හැමෝම කැමති අපි වගේම ඇවිදින්න. හැබැයි මේ ඇවිදගෙන යන අතරවාරයේදී ජීවිතේට ලස්සන දේවල් වගේම අර්ථවත් දේවල් එකතු කරගන්න එක අපේ සංචාරයේ ප්‍රධාන එක අරමුණක්. ලස්සන දේවල් දකින අතරවාරයේදී වන්දනීය වූ පූජනීය වූ ස්ථාන දකලා බලලා වන්දනා කරන්න අපි හැමෝම කැමතියි. ඒ අනුව අපි ඇවිල්ලා තියෙන්නේ අනුරාධපුරයේ අටම ස්ථානයේ තිබෙනා වූ විශාල තවත් එක් ස්තූපයක් අභියසට. මේ තමයි අබේගිරිය. අබේගිරිය පිහිටලා තියෙන්නේ රුවන්වැලි සෑය ඉඳලා රුවන්වැලි මහ සෑයට උතුරු දෙසින් තමයි මේ අබේගිරි චෛත්‍ය පිහිටලා තියෙන්නේ. අබේගිරිය ක්‍රිස්තු පූර්ව 1වෙනි සියවස ක්‍රිස්තු පූර්ව 11වෙනි සියවස දක්වා දිව යන පුණ්‍ය භූමියක්. මෙහි හෙක්ටයාර 200ක පමණ භූමි භාගයකට මෙම පූජනීය බිම පැතිරලා තියෙනවා. මේ ඇතුලේ ප්‍රධාන ආරාම, ඒ වගේම පොහොය ගෙවල්, ඒ වගේම පිරිවන් නේවාසිකාගාර, ඒ වගේම ලින් පොකුණු ආදී දේවල් මෙහි සකස් කරලා තියෙනවා. ඉතින් අබේ විහාරයේ අබේ ගිරිය ඉතිහාසයේ සඳහන් වන ඉතාමත්ම විශාල අති දැවැන්ත නිර්මාණයක්. අබේ ගිරිය බැලූ බැල්මට විශාල නිර්මාණයක්. මේ නිර්මාණය ගොඩනගන්නට හේතු කාරණාවන් පිළිබඳවත් ඉතිහාසගත තොරතුරු පිළිබඳව ඔබට මා යමක් සඳහන් කර යුතුව පවතිනවා. විශේෂයෙන්ම අබේ ගිරිය සකස් වෙන කාලමානය වෙන විට ඊට පෙරාතුරුව අපේ ලංකාද්වීපය පාලනය කරන සොලි ආක්‍රමණිකයන් 7 දෙනෙක්. මේ සොලීන් ආක්‍රමණිකයන් 7 දෙනා අපේ රට පිළිවෙලින් පාලනය කරන ඒ වෙලාවේ රට පාලනය කරේ වළගම්බා මහ රජුරුව. වළගම්බ රජුරුව රට පාලනය කරන සමයේ මේ ආක්‍රමණිකයන්ට මුහුණ දීමට අපහසුවෙන් වළගම්බා රජුරුව සටන ඇත්හැරලා පලා යනවා. ඒ පලා යන මොහොතේදී එතුමා එදා මේ අබේගිරි මහසෑය අද වර්තමානයේ පිහිටලා තියෙන ස්ථානයේ ගිරි කියලා නිගණ්ඨයක් තමයි ඉඳලා තියෙන්නේ. එයාගේ නිගණ්ඨාරාමයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. එතකොට මේ අපේ ශ්‍රී ලංකාවට හින්දුන්ගේ බලපෑම නිසා නිගණ්ඨ ආදීන් මේ රටට අපේ රටට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ සංක්‍රමණය වීමත් එක්ක නිගණ්ඨ කියන ගිරි නිගණ්ඨයාගේ ආරාමය තමයි මේ ස්ථානේ පිහිටලා තිබිලා තියෙන්නේ. ඉතින් ඔහු කෑ ගහලා තියෙනවා මහා හයියෙන් වළගම්බා මහරජුරුව මෙතන ස්ථානෙන් පැනලා යනකොට සිංහලයේ මහා කළු සිංහලයා මේ සටනට මුහුණ දෙන්නට බැරුව පලා යනවා කියලා මහා විශාල ලෙස ඔහු කෑ ගහලා තියෙනවා. ඉතින් කෑ ගැහුවාට පස්සේ ඒ වෙලාවේ ඇත්තටම වළගම්බා මහරජුමාට කර කියා ගන්න දෙයක් නැහැ. ඔහු මෙතනින් පලා යනවා. හැබැයි ඔහු අදිටන් කරනවා කවදා හරි දවසක ඔබට පාඩමක් මා උගන්වන බව. එහෙම අදිටන් කරගෙන මේ රට එක්සේසත් කරන්නට ඒ කාලවකවානුවේ රට තුල බැමිණිතියා සාය කියලා දුර්භික්ෂයක් ඇති වෙනවා. බැමිණිතියා සාය කියලා ඒ කාලේදී වළගම්බා මහරජුරුව වනගත වෙලා තමයි ඉන්නේ. පොපිලවාසික කියන ස්වාමින් වහන්සේ තමයි රජතුමාට පූර්ණ අනුග්‍රහය සැපයන්නේ. ඉතින් වසර 14ක් විතර වනගත වෙලා හිටපු රජුරුව ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි අවසාන සොලියා පරාජයට පත් කරමින් නැවත වතාවක් ශ්‍රී ලංකා දූපතේ බලය අත්පත් කර ගන්නවා. ඒ අත්පත් කරගත්තට පස්සේ එතුමන් විසින් අර තමන්ට ගොහරනාඩු කරපුව තමන්ට කෙනෙහිලිකම් දක්වපු මේ නිගණ්ඨයම් මහගිරි නිගණ්ඨයා හිටපු ආරාම භූමිය සම්පූර්ණම ඉවත් කරලා ඒ ස්ථානයේ අබේගිරි වාසික මහා සංඝරත්නය උදෙසා මේ විදිහට විහාරයක් කරලා තියෙනවා. ඒක අර එතුමන්ට වනගත වෙලා ඉන්න වෙලාවේ උපස්ථාන කරපු ස්වාමින් වහන්සේට ලබා දුන්න බවට තමයි ඉතිහාස තොරතුරු සඳහන් වෙන්නේ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා අතරත් යම්කිසි මතභේදාත්මක තත්වයක් මේ අබේගිරි ඔස්සේ පැන නැගිලා තියෙන බවට තමයි ඉතිහාස තොරතුරු අපිට සඳහන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම වළගම්බා මහරජුරුව මේ ස්ථානෙන් අර ගිරිනිගණ්ඨයව පළවලා හැරලා
ඊට පස්සේ අභයගිරිය නමින් අභයගිරිය නමින් උතරවාසික මහා සංඝරත්නය උදෙසා උතරමූල මහා සංඝරත්නය උදෙසා මේ ආරාමය සකස් කරලා පූජා කරලා තියෙනවා මම මුලින් සඳහන් කරා වගේ භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි මතභේදාත්මක තත්ත්වයකොත් මේ එකම පැමිණලා තියෙනවා එකෙසේ වෙතත් වළගම්බ රජුරෝ කල්පනා කළා තමන්ට උදව් කරපු ස්වාමින් වහන්සේ වෙනුවෙන් යම්කිසි දෙයක් සිද්ධ කරන්නට ඕන නිසා තමයි මේ නිර්මාණය සිද්ධ කරලා තියෙන්නේ ඉතින් මෙය අපි දන්න විදිහට අබේගිරිය ක්‍රිස්තුපූර්ව 8977 වගේ කාලේ තමයි වළගම්බ මහරජුරෝ නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 4 වෙනි සියවසේ තමයි එතුමා මේකේ වැඩ අවසන් කරලා තියෙන්නේ ඊට පස්සේ මේ චෛත්‍ය අපි දකින චෛත්‍යයන් වලට වඩා විශාල ප්‍රමාණයේ චෛත්‍රාජානන් වහන්සේ නමක් මෙය රියන් 160ක් විතර වගේ උසස් ප්‍රමාණයකින් තියෙන බවට තමයි තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් අති දැවැන්ත නිර්මාණයක් අද වර්තමානයේ හිටියත් නම් ගොඩනගනව තබා හිතන්නටවත් නොහැකි තරම්. ඉතින් බොහොම අපූර්වතර නිර්මාණයක් විදිහට අබේගිරිය අදටත් අනුරාධපුර අටමස්ථානයේ විරාජමානව තියෙනවා. ඉතින් සංචාරය කරන ඔබට ඇවිදගෙන යන ඔබට මේ ස්ථාන දකින්නට බලන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ පූජනීය වන්දනීය ස්ථාන හොඳින් දැක බලාගෙන පහන් සංවේගයේ සද්ධාව උපදවාගෙන වන්දනාමාන කරන්නට කියන එක ඔබ හැම දිනාටම අපි බොහොම ගෞරවයෙන් යුතුව මතක් කරනවා. එසේ මතක් කරමින් අදට අපි ඔබෙන් සමු ගන්නවා. අපි මේ රැඳී සිටින්නේ අබේගිරි චෛත්‍යරාජානන් වහන්සේ පිහිටි පරිශ්‍රයේ. මේදී අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ හැම දිනාට ජය සතුට ලැබේවා. වැඩියෙන් ඇවිදින්න. ඒ ඇවිදලා හොඳ වටින දේවල් අපේ රටේ වටිනාකම දැක බලා ගන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුභ ගමන්.